පාසටහන් තුළින් අද අපි කතා කරන්න යන්නේ බෝල්තුමේ දෙවුලේ මහා හොරකම සම්බන්ධ. දෙතනගල කඳුවැටිය පාමුල වෙල්යායක් ඉස්මත්තේ උස්බිමක පිහිටි බොල්තුමේ සමන් දේවාලය මෙරට පැරණි දේවාල වලින් එකකි. සමනල කන්ද කේන්ද්‍ර කොටගත් ප්‍රධාන සමන් දේවාල අතුරින් සුවිශේෂී බොල්තුමේ දේවලට අයත් කෞතුකාගාරයේ දොර ජනේල කඩා ඇතුල් වූ පිරිසක් එහි තිබූ පෞරාණික භාණ්ඩ රැසක් සොරාගෙන ගොස් ඇතැයි වාර්තා විය. ඉන්දියාවේ හිමාල අඩවීන් රැගෙන ආ බවට විශ්වාස කරන රාවණා යුගයේ සෙමරයක කැටයම් සහිත ඇද්දල මිටක්, පෞරාණික මුදු දෙකක්, පෞරාණික ඔටුන්නක කරඬුව සහ වසර දහසකට වඩා පැරණි මකර තොරණක තිබූ ඉපැරණි බුදු පිළිම දෙකක් සොරාගෙන ඇති බවට පැමිණිල්ලක් පින්නවල පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කෙරුණේ එම දේවාලයේ බස්නායක ජිතේන්ද්‍ර පර්ණගම් මහතා අතිනි. සෑම සෙනසුරාදා දිනයකදීම සබරගම ඓතිහාසික බොල්තුමේ මහා සමන් දේවාලයේ පූජා කටයුතු සිදු කරනවා. සෙනසුරාදා පෙරවරුවේ මෙම දේවාලයේ ප්‍රධාන දොරටු විවෘත කිරීමට මත්තෙන් එතැනට පැමිණි කපු මහතා අවට පරීක්ෂා කර බැලීය. එය ඔහුගේ පුරුද්දක්. මෙදින ඔහු හදිසියෙම දැක තිබුණේ දේවාලයේ ජනේලයක් විවෘතව ඇති බවයි. ඒ පිළිබඳව අවධානයෙන් සිට දේවාලයේ දොර විවෘත කර ඇතුළට ගොස් නිරීක්ෂණය කිරීමේදී වටිනා පෞරාණික භාණ්ඩ කීපයක් අස්ථානගතව ඇති බව දැක තිබේ. කුමක් හෝ සොරකමක් සිදුව තිබෙන බවට සැක කළ කපු මහතා තමා දුටු සිදුවීම වහාම දේවාලයේ භාර බස්නායක නිලමේ ජිතේන්ද්‍ර පර්ණගම් මහතාට දැනුම් දී තිබුණි. අනතුරුව එහි පැමිණි බස්නායක නිලමේවරයා අදාළ සිදුවීම පිළිබඳව පින්නවල පොලිසිය දැනුවත් කර පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි. රාවණ යුගයේ සැමරයක් තිබුණා. ඒක ඇද්දල කටයම් මිටක් තියුණේ. එම මිට සොරකම් කරලා විශ්වාස කරන්නේ එම සැමර මිට හිමාලයේ රැගෙන ආ එකක් බවටයි. තව පෞරාණික මුදු කීපයක් සහ වසර දහසකට වැඩිය පැරණි මකර තොරණක තිබූ බුදු පිළිම දෙකක් ඇතුළුව භාණ්ඩ කීපයක් සොරකම් කරලා තිබෙනවා. මීට කලකට ඉහතදී නිදන් හොරුන්ගේ තර්ජනයට ලක්ව තිබූ දේවාල භූමියේ ආරක්ෂාව සඳහා පොලිස් ආරක්ෂාව ලබා දෙන්නයි කළ ඉල්ලීමකට පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සහිත මුරකුටියක් දේවාල භූමියේ ස්ථාපිත කර ඇත. කෙසේ වෙතත් වසරකට පමණ ඉහතදී එහි එක් නිලධාරියෙකු ඉවත් කර ඇති බවට බස්නායක නිලමේවරයා ප්‍රකාශ කරයි. ඒ අනුව එම ස්ථානයේ ආරක්ෂාව සඳහා එක් නිලධාරියෙකු පමණක් සිට ඇතැයි කියති. 2022 වර්ෂයේ සැප්තැම්බර් මාසයේදී මේ භූමිය ස්ථාපිත කොට පැවති රාවණ දෙවලුව නවීකරණ කටයුත්තන් නිසා එහි වැඩ සිටි ශෛලමය රාවණ ප්‍රතිමාව බලංගොඩට තරමක් ඈතක ඇති පුරාණ විහාරයකට ගෙන ගොස් සුදු රෙදිවලින් වසා දමා තිබිණ. ඔවුන්ගේ නිමසුවේට ප්‍රකාශ කළේ මීට වඩා අනර්ග ප්‍රතිමාවක් දෙවල් බිමේ තැන්පත් කිරීමට සූදානම් බවකි. නමුත් මේ වන විට සිදුවන්නට යන්නේ වෙනකදී. එනම් රාවණ පිළිමේ ඉවත් කර එමෙදවල විෂ්ණු ප්‍රතිමාවත් තැබීමට එහි පාලනාධිකාරිය සහ වෙනත් බලවේග සිදු කරගෙන යන කුමන්ත්‍රණයකි. මේ සම්බන්ධව සත්‍ය අසත්‍යතාවයේ සොයා බැලීම සඳහා අප මෙම දෙවලුට ගිය අතර එහිදී අපට දක්නට ලැබුණේ රාවණ පිළිරුව එහි නොමැති බවයි.
තවද එම රාවණ දෙවොලේ භිත්තියේ අඳින ලද චිත්‍රය රාවණ රජුගේ මුහුණෙහි තීන්ත ආලේප කර විකෘති කර ඇති බවද අපි දුටුවෙමු. මෙයින් පෙනෙන්නේ යම්කිසි කුමන්ත්‍රණකාරී ක්‍රියාවක් මෙහි සිදුවන බව. තවද ඉහත සඳහන් කළ සොරකමද මීට අවුරුදු 10කට උඩදී සිදු වී ඇති අතර රාවණ ඉතිහාසය සම්බන්ධයෙන් ඇති ශාක්‍ෂි හා පුරාණ වස්තුන් අස්ථානගත කර රාවණ නාමය නැති කිරීමේ කුමන්ත්‍රණයක් දැයි අපහට සාධාරණ සැකයක් පෙනෙන්නට ඇත. විෂ්ණු රූපේ තබන්න එම භූමිය ගැලපෙන්නේ නැත. මන්දේ රාවණ තේජස අනුහස පවතින සුවිශේෂී භූමියක් නිසාවෙනි. එයට කැසකවා යම් ඉන්දියානු බලපෑමක්ද සහිතව වර්තමානයේ වන විට එහි භාරකාරීත්වයේද අභිභවා යමින් මුළු ලංකා භූමියටම දේව සාපයකට ලක්වන මේ කුමන්ත්‍රණය සියල්ලන්ගේම ඇස්වසා මේ වන විටත් වෙමින් පවතී. මේ කෙසේ හෝ නැවැත්විය යුතුය. අප රාවණ මහා රාජෝත්තමයාණන් වහන්සේගේ පූජ්‍ය ස්ථානය අප කෙසේ හෝ දිවිහිමියෙන් රැකගත යුතුයි. ඒ ඉන්දියානු සංස්කෘතික ආක්‍රමණයට හසු වීමට ඉඩ නොදිය යුතුයි. විෂ්ණු රූපේ රාවණ දෙවොල් ආසනයේ තැන්පත් කිරීමට සියල්ල කටයුතු ඔවුන් ලහිලහියේ දැන් කරගෙන යමින් පවතී. එය කාගේ අනුදැනුම ඇතුව සිදුවුවත් එය බලවත් වරදක් බව අවධාරණය කළ යුතුය. විෂ්ණු බැතිමතුන් වනාහි හෙළයේ පරම සතුරෝ වෙති. ඔවුන් රාවණ මහා නිරිඳුන්ට අපහාස කරමින් වාර්ෂිකව දුසේරා සැනකෙළිය පවත්වන රාවණ රුව ගිනි තබන ගෝත්‍රික පිරිසකි. මෙය කෙසේ හෝ අප වළක්වා ගත යුතුය. මේ රටවටා ලෝවටා සිටින සියලු හෙළයන් එක්වීමට අවශ්‍ය මොහොතකි. නොපමාම අප මෙයට එරෙහිව නැගී සිටිය යුතුය. නැතහොත් අපහා මේ ද්‍රෝහීන් අතර කිසිදු වෙනසක් නැතිවනු ඇත. එනිසා සියලුම හෙළයන්ට කෙරෙන ආරාධනයයි මේ. මෙය කෙසේ හෝ අප වළක්වා ගත යුතුය. මේ රටවටා ලෝවටා සිටින සියලු හෙළයන් එක්වීමට අවශ්‍ය මොහොතකි. නොපමාම අප මෙයට එරෙහිව නැගී සිටිය යුතුය. නැතහොත් අපහා මේ ද්‍රෝහීන් අතර කිසිදු වෙනසක් නැතිවනු ඇත. එනිසා සියලුම හෙළයන්ට කෙරෙන ආරාධනයයි මේ. පාසටහන් තුලින් අපි ආරාධනා කරනවා ඔයාලටත් හැකියාවක් වෙලාවක් තියෙනවා නම් යන්න මේ බෝල්තුඹේ ප්‍රදේශයේ පිහිටා තියෙන ඓතිහාසික සුමන සමන් දේවාලයට ගිහින් මේ සත්‍ය අසත්‍යතාවය දැනගන්න. එකෙනම් ඉතින් තවත් වීඩියෝකින් හමු වෙනතුරු අද අපි ඔබලාගෙන් සමු ගන්නවා. ඔබ සැමට බොහොම ස්තුතියි.